ගවලනේ මේ බිමට මේ තනකොළ කපලා දාලා තිබ්බා. මං ඒ තනකොළ කටින් අරගෙන මේව කර කර මං ඊටම තාත්වික රංගපෑව මට මතකයි. පසලේ දීප්තිමත් ශිෂ්‍යෙක්ද? නෑ. ගත් කටේකට උත්තර ලෑස්ති කරගෙන ඉන්නේ නෑ. අපේ ගමේ අපේ ගෙදර තමයි බයික් එකක් තිබ්බේ. තාත්තා බැංකුවේ වැඩ කරා. කියන අවුරුදු 11 කළා මේ ඔක්කොම වැඩ ටික තනියෙන් කරනවා. ඔව් මං අම්මා කියන්නේ මට මතකයි මම මල්ලි බලන් ලැබෙන්න ඉන්නකොට අම්මා බලන් හොස්පිටල් ඉඳන් යනවා. කිරියම්ම ආදලා දෙන කෑම බීම ඔක්කොම අරගෙන මං තනියෙන් යනවා. තනියෙන් යනවා. ඔව් අපේ ගෙදර මේ සමහර කෑම බීම නිකන් නරක් වෙනවා. තාත්තා රටේ ඉඳන් ඉවල අපට අගයක් නෑ. නෑ. ඒ කාලේ මම රඟපාණ්ඩාසය වගේ එකක් කිව්වනම් මට හිටපු එක ඉන්න හම්බෙන්නේ නැත් නෑ. මා බාල කාලේ වේදිකාව පුංචි තිරය සිනමාව මේ සියල්ලම ඔහුගේ හරියට සුපුරුදු හුරුපුරුදු තැන් වගේ. වැඩි විස්තර ඕනේ නැහැනේ. මේ තමයි සම්පත් ජයවිර. සම්පත් අය අයිබෝන් සුබ දැසනක්. අයිබෝන් කොහොමද මේ දවස්වල? හොඳයි. වරදක් නැහැ. ඉතින් ටිකක් පොඩක් කාර්ය බහුලයි. කියන්නේ රූගත කිරීම ටිකක් කරගෙන යනවා. නාට්‍ය දෙක තුනක් විකාශය වෙන නිසා ඒකත් එක්ක ඉතින් පොඩ්ඩක් කාර්ය බහුලයි. ඉතින් වේදිකා නාට්‍යත් පොඩ්ඩක් ගොඩාක්ම නෑ. මොකද තාම අර පවතිච්චේ රටේ තිබිච්ච පෞගිය අවුරුදු දෙක තුනක විතර ටිකක් කලබලකාරී වාතාවරණේ දැන්නේ ටික 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 අඩුවේගෙන යන්නේ. ඉතින් ඇස්සේ ඉතින් වේදිකා නාට්‍ය ශිෂ්‍යත් පොඩ්ඩක් ඔලු උසගෙන එනවා. ඉතින් ඒක අපි මහන්සිලා කරගන්න දෙයක් තමයි. ඉතින් ඒක නිසා නාට්‍ය දර්ශනත් මාසෙකට දෙකක් තුනක් වගේ පවත්වනවා. ඉතින් ඒවත් එක කටයුතු කරගෙන යනවා. ඉතින් හරි සතුටයි. මොකද කලාකරුවන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ ක්‍රියාශීලී වෙන තරමට තමයි අපි මිනිස්සු විදිහට හැමෝටම පොඩ්ඩක් අර මනසට සුවයක් ලැබෙන්නේ. ඒක නිසා අපිට අහන්න සතුටු ආරංචියක් සම්පත් අය උදෙම්ම කිව්වා. මේ අපි යමු පුංචි කාලයට. උපන් ගම් පළාත කොහෙද? උපන් ගම් පළාත මම කෑගල්ල දිස්ත්‍රික්කේ රුවන්වැල්ල චන්දබල ප්‍රදේශයේ මැදකොඩ කියලා අපේ මගේ ගම මැදකොඩ. ඒක කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති. කොළඹ දිස්ත්‍රික්කයට ටිකක් ළඟ. ළඟම නගරය වෙන්නේ අවිස්සාවෙල්ල. රුවන්වැල්ල චන්දබල ප්‍රදේශයට අයිති වුණාට අවිස්සාවෙල්ලට තමයි මම ඉස්කෝලේ ගියේ. කැලණි ගඟෙන් එතර වෙලා එහෙම. ඉතින් මේ ඒක තමයි ගම. ඒක තමයි ගම. හරි. අපි ගම. කවුරු යවුවාම කියන්නේ අවිස්සාවෙල්ල කියලා. මොකද මැදකොඩ කිව්වර කවුරුද දන්නේ? ඊට පස්සේ අයහනනේ කොහෙද කියලා? කොහෙද අවිස්සාවෙල්ල කොහෙද කියලා අහුවාම කියනවා මැදකොඩ කියලා. එතකොට බලනකොට රුවන්වැල්ල පැතර කිට්ටුව. ඉතින් අවිස්සාවෙල්ල ඉස්සර යාළුවෝ හැමෝම කොළඹ නාට්‍ය කරන යාළුවෝ හැමෝම එනකොට ඉතින් මේ අවිස්සාවෙන්දුම් බයිනවා අවිස්සාවෙල්ල කොර මුං අකි අහුවාම කියන්නේ අවිස්සාවෙල්ල කියලා. බලන අවිස්සාවෙන්න තව ඊට වන්දම් පැකට් එකක් විතර දුර යන්න ඕන කියලා. එහෙම තමයි ලේසියට කියන්නේ නැත්තම් ඉතින් අහනවා දිගට. කවුරු හරි කොළඹ කියනවා වගේ තමයි. කොළඹ බලනකොට හොම ගම. මේ වගේ තමයි. හරි. ඉතින් මේ අපි අමු සම්පත් ජයවීරගේ පුංචි කාලයට වයස අවුරුදු පුංචි කීයද මතකම වයස? එහෙම මතක කියන්නේ ඉතින් පෙරපාසල් කාලේ වගේ. පෙරපාසල් කාලේ මතකයි. මතකයි. ඒකටත් වඩා පොඩි කාලෙත් මතකද? ඔබ මට පුංචිම කාලේ නිකන් මම මේ නාන ළිඳට වැටුණා. මම අපේ අම්මව නාන දෙකකින් හිටිනකොට මාමගේ අතේ ඉඳලා ලිඳට වැටෙනවා. නාන ලිඳට يعني අඩි 4ක් 5ක් විතර. නිදර වැන්නාම ඩග්ගාලා අම්මා කියනවා ඉස්සරේ අම්මා. මට මතකයක් තියෙනවා නිකන් ඡායාවක් අර ලිඳ යටට මෙහෙම අර වතුරට උඩින් අර ඡායාවල් වගේ පිරුණා වගේ පොඩි මතකයක්. ඒක තියෙනවා. අපේ අම්මා නෙච්චර පොඩිකක් කොහොමද මතකේනවා මට තියෙනවා ඒ මතකය. වයස කීයක් කියලා තමයි කියන්නේ කාලේ. මම හිතන්නේ අතදරුවෙක් කාලේ. අපේ මාමා අර වතුරෙන් අල්ලගෙන මෙහෙම මාමා අද්දගෙන් මෙහෙම අල්ලගෙන අර වතුරට ලිඳේ වතුරට ලිඳේ ගැට්ට ගාවට වතුරට නාන ලිඳ වල වතුර තියෙනවා ළඟට. ඉතින් අර වතුරට දාලා මෙහෙම මම ඔල්ලගෙන ඉන්නකොට මාමත් එක්කම නිදර වැල්ලා. අම්මා පැනලා ඊට පස්සේ මාමත් මාමත් මාම වතුරට දාලා එහෙම කතාවක් අම්මා කියනවා. මට එහෙම එකක මතකයක් තියෙනවා. එහෙම අම්මත් අම්මා දැන් ජීවිතුන් අතර නෑ. අම්මා මේ අර එහෙම ඉච්චර පොඩි එකක් කොහොමද මට තිබුණා පොඩි ඡායාවක් වගේ අර වතුර යටට යනකොට වතුරට උඩින් අර එහෙම පේන මතකයක් එහෙම තිබුණානේ. එහෙම සමහරට එහෙම ඒවා තියෙන නැති තියෙන පුළුවන්. ඉතින් මතකයි පුංචි කාලේ මතකයි පෙරපාසල් කාලේ. ඔව් ඒ කාලේ මතකයි. ඉතින් අපි යන් ඒ කාලේට මේ ගෙදර අපි කියම පුංචි කාලේ පරිසරේ කවුද මේ ගෙදර හිටියේ? ගෙදර හිටියේ ඉතින් අම්මයි තාත්තයි මමයි. පෙරපාසල් යන කාලේ. එතකොට අපේ ගමේ අපේ ගෙදර තමයි බයික් එකක් තිබ්බේ. තාත්තා බැංකුවේ වැඩ කළේ මහජන බැංකුවේ. වැඩ කරලා මට
පෙරපාසල් ගියා. පෙරපාසල් කාලේ පෙරපාසල් ගියා විස් මේ මේ ගමේ අපේ ගමට අපේ ගමත් අවිස්සාවෙල්ලත් අතර ගුරුගල්ල කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒ කතෝලික පල්ලියේ ලිටල් ෆ්ලවර් මොනද කියන්නේ නැසරි එක. කුඩා මල් ලදරු පාසල කියලා සිංහලෙන් ගාදින බෝඩ් එක කුඩා මල් ලදරු පාසල කියලා. සිංහලෙත් තියෙනවා. ඔව්. I think මේ කතෝලික පල්ලියේ කරපු පෙරපාසලට ඒකට තමයි ගියේ පෙරපාසල. ඊට පස්සේ අවිස්සාවෙල්ලේ අපේ තාත්තත් ගියේ ඉස්කෝලේ සීතාවක මධ්‍ය මහාවිද්‍යාලය. දැන් ඒක ජාතික පාසලක්. ඒ ස්කෝල්ට තමයි ගියේ. පාසල් ගියේ. එතකොට දැන් පවුලේ අම්මා තාත්තා සම්පත් අය යනවාම සහෝදර සහෝදරයෙක් ඉන්නවා මට වඩා මට මල්ලි ඒ කියන්නේ ඔය කාලේ සහෝදරෙක් නෑ පෙරපාසල කාලේ. සහෝ මගේ මල්ලි මට වඩා අවුරුදු 11ක් බාලයි. ඉතින් අවුරුදු 11කට පස්සේ තමයි ආයෙන්නේ. එතකොට ඉතින් අයියා ලොකුයි මල්ලිත් එක්ක පොඩි ලොකු ගැප් එකක් තියෙනවා. සෙල්ලම් කරන්න මල්ලිත් එක්ක එහෙම කාලයක් උදා තියෙන්නේ නැතුව ඇති නේ. එහෙම සෙල්ලම් කරේ නැහැ. ඒ කාලේ අර නිකන් ඔබ බලා ගන්නවා වගේ එකක් තමයි උනේ. එහෙම නාවනවා ඒ වගේවත් කරලා තියෙනවා. එතකොට මේ පුංචි කාලේ කවුරුත් නැහනේ. කියන්නේ අර සෙල්ලම් වයස කවුරුත් හිටියේ නැහනේ සම්පතේ. එතකොට ඒ පාළුව කොහොමද? මම තනියම හිටියේ. මට ඒක මං හිතන්නේ ඒකද ඒක තාමත් පුළුවන් තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න කැමති, තනියෙන් ඉන්න ආසයි. ටිකක් ලොකු වෙනකොට අපේ අම්මා මාව මේ ගෙදර තියලා කියන්නේ ආච්චිලා ගෙදරේම කිරි ආච්චි කිරි අම්මා කියලා අපි කියන්නේ. කිරි අම්මලගේ ගෙදර අම්මගේ අම්මා කිරි අම්මා කියලා කියන්නේ. කිරි අම්මලගේ ගෙදරේම ගිහලා එනවා මම ගෙදර ඉන්නවා තනියෙන්. එහෙම මේ මට තනියෙන් ඉඳලා පුරුද්දක් තිබුණා. පුරුදුයි අතරත් ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව තනිය. ඒක හින්දා තමයි මන් දන්නේ. මේ තන්නේ වෙන්නේ ඇති. ඒ කියන්නේ ඩොසේ අවුරුදු 11කට පස්සේ මල්ලිනකොට මට මං මගේ හැම දෙයක්ම තනියෙන් කරගන්නත් පුළුවන්. මට මම මගේ රෙදි හොද ගන්නවා. ගෙදර දොර අස්පස් කරනවා. අතු ගන්නවා. එහෙම අම්මට උදව් කරා. ගෙදර කවුරුත් හිටියේ නැහැ. අපේ අම්මා මල්ලි අම්මගේ කුසේ ඉන්නකොට තාත්තා මට අවුරුදු 5දී මං අවුරුදු 5 ඉස්කෝලේ යන්නේ. කියන්නේ මං ජනවාරි මාසේ උපත ලබන්නේ. එතකොට අර ජනවාරි 31කට කලින් අය අවුරුද්දකට කලින් ඉස්කෝලේ යනවා වගේ එකක් තියෙනවා. එතකොට මම එකේ පන්තියේදී තාත්තා විදේශගත වුණා. එතකොට ඒ දවස් බැංකුවේ රස්සාව කියලා මහ ලොකු මේ එකක් තිබුණේ නැහැ. වැටුප පද වගේ. ඒ කියන්නේ දැන් කාලේ වගේ නෙමෙයි. ඉතින් ඒ කාලේ තාත්තා විදේශගත වුණා. මේ එතකොට සැ අම්මයි මායි විතරයි. ඉතින් මම මේ මල්ලි ලැබෙනකොට මම අපි දැන් කිරි අම්ම හැම ගෙදර ඇවිල්ලා උදව් කරන්න හිටියත් මම ගොඩක් වැඩ කරන්න පුළුවන් මට තනියෙන්. තනියෙන් කරගන්න. අම්මට කරදරයක් නොවි මගේ වැඩ කරගන්න මම يعني මට කවුරුත් මගේ ඇඳුම් හේදුවට හරියන්නේ නැති වගේ තත්ත්වයකට ආවා නිකන්. මගේ ඇඳුම් මම හොද ගන්න ඕන කවුරුත් හොදලා හරියන්නේ නැහැ වගේ. ඒක ඇයි අර සුදු කයිසන් එහෙම හොඳට නීට් එකට තියෙන ඉස්කෝලේ යන කාලේ අපි ඉතින් කකුල් වල කුණු ගෑ වෙනවා. අරෙම තියෙනනේ ෂර්ට් අර ඒවා හොඳට හොද ගන්නවා මම ඇඳුම් මදිනවා ඒවා හැම දෙයක් මට පුළුවන්. කියන අවුරුදු 11ක ළමයි ඔක්කොම වැඩ ටික තනියෙන් කරනවා. ඔව් මං අම්මා කියන්නේ මට මතකයි මම මල්ලි බලන් ලැබෙන්න ඉන්නකොට අම්මා බලන් හොස්පිටල් ඊටන් යනවා. කිරියම්ම ආදලා දෙන කැම්බිම ඔක්කොම අරගෙන මං තනියෙන් යනවා. තනියෙන් යනවා. හ්ම් හ්ම්. පයින් යන දුරකද එතකොට රෝහල? නෑ. ඔස්සේ ගිහිල්ලා ටවුන් එකේනොත් ඇවිදගෙන යන්න ඕනේ කිලෝමීටර් එකමාරක් විතර හොස්පිටල් එකට. මම යනවා. මං හොඳ ඒ සියලු වැඩක මං කරලා දිනවා. පුංචි කාලේ මේ සියලු වගකීම් අරගෙන තියනවලු සම්පත් අය. මේ ඉතින් ඒක හොඳයි ඉතින් දැන් බලනකොටනේ මේ වගකීම මේ අත්දැකීමනේ ජීවිතේට. දැන් ඉන්න ඒ වයිසෙකට මම හිතන්නේ කරන්න පුළුවන් ඒක කියලා. මගේ දරුවාට දැන් මගේ පුතාට අවුරුදු 9ක්. තව අවුරුදු දෙකකින් කියන්නේ 11යි වගේනේ. මට මං හිතන්නේ කරන්න පුළුවන්. විශ්වාස කරන්න බෑ. හරි. අපි කියන්නේ ඉස්සරහ කඩේකටවත් යවන්නේ නෑනේ. යවන්නේ නෑ. අතරම අපි යවන්නේ නෑ. දැන් ඊට වඩා සමාජය ටිකක් විසමයිනේ. අපි ගොඩක් පරිස්සම් කරනවා. අපි යනවා. දැන් මම පාසලේ ඉඳන් සමහර දවස්වල මං ගෙදර එක්කන් යනකොටත් මම හරි පරිස්සම් වෙනවා. ඒ කියන්නේ මොකද අපි පරිස්සමෙන් එක්ක මම සමහරවල් මගේ මේ මොටර් බයික් එකක් තියෙනවා මං ළඟ විනාඩි 5ක දුර ඉස්කෝලේ තියෙන. ඒ ආවත් දැන් අපි කොච්චර පරිස්සමෙන් ගියත් වෙන එකෙක් ඇවිල්ලා හප්පලා දැම්මොත් කියලා බයක් තියෙන. ඒ වගේ ඒ අනතුරු වලිනුත් අපි බයයි. මේසු ඒ කාලේ අපි යන කාලේ එහෙම නැහැ. සහ දැන් නේද අපිට සමාජයේ දකින්න අහන්න ලැබෙන දේවල් එක්කලා අපි ළමයින් ගොඩක් පරිස්සම් කරන්න පෙළඹෙනවානේ. අපි දැන් ඉස්සර වගේ නේද ඉස්සර නම් ඔය කවුරු හරි ආවහම් පොඩි උන්ගේ මේ කලිසම් ගලවනවා විහිළුවට වගේ ඉස්සර කරානේ වගේ විහිළු කරා ඒ වගේ තියෙනවා. දැන් ඒවා කරන්න ඒවා දරුවන්ට කරන්නත් හොඳ නෑ කියලා නේ දැන් තියෙන. අපි ඒක කරන්න අපි එහෙම يعني මං කියන්නේ ඒ වගේ දේවල් වලින් පවා අපි දරුවන් ආරක්ෂා කරනවා ගොඩක්. මොකද මේ
අපි අර මං කලින් කිව්වා වගේ සමාජයේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක අපි ගොඩාක් දරුවෝ පරිස්සම් කරනවා. මම නම් මම නම් එහෙමයි. ඔව් මං හිතන්නේ හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සම්පතේ මේ තියෙන සමාජ ක්‍රමයක් එක්ක අර ඔයා කිව්ව පරිස්සම කරනවා. ඉතින් ඒක මොමනා විහිළුවක්වත් දරුවෙට කරන්න නෙවෙයි අපි පරිස්සම් කරනවා. හරි. එතකොට මට කියන්න දැන් අම්මා තාත්තා කියන දෙන්නගේ භූමිකාව කොහොමද පුංචි කාලේ දැනුනේ? මම උතනදී හැම වෙලෙම කියන දැන් අපිට ලොකු වෙලා දැනෙන්නේ ඒ දෙන්නගේ ආදරය සහ ඒ එක වෙනස් විදිහකට. පුංචි කාලේ අපිට දැනෙන එක තව විදිහකටනේ. පුංචි කාලේදී දැනෙන දේ ඔව් පුංචි කාලේදී දැන් මම එකේ පන්තියේනේ. එතකොට අවුරුදු 6ක් ඒ කාලේ තමයි තාත්තා විදේශගත වෙන්නේ. ඒකවල දැන් තාත්තත් එක්ක එතකොට අර දැන් තාත්තා ගෙදර නැහැනේ. දැන් අම්මා තමයි හිටියේ. දැන් මම ඒක මට ඒ දවස්වල දැනුනේ කොහොමද කියන එක මට දැන් තේරෙන්නෙත් නෑ. හැබැයි මට දැන් තේරෙන වෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔයාට ඕන උත්තරන උත්තරේ නෙමෙයි දන්නේ මම දෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පොඩි කාලේ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේත් හොඳම කාලේනේ. තරුණ කාලේ මට අවුරුදු 6ක් කියන්නේ මහලුකු වයසක කාලයක් නෙමෙයි. හැබැයි අර ඒගොල්ලන්ගේ ඒ කාලෙම මේ දැන් අමරේ තාත්‍රයි ඈත් වෙලා ජීවත් වෙන්න වෙච්ච එක එකේ තියෙන මේ දුක මට දැන් තේරෙනවා. අපිට ඒ කාලේ තේරුන්නේ නැහැ. තාත්තා රට ඉන්නවා, අපි අර කිල්ලනවා, මේ කිල්ලනවා. දැන් අම්මා ගෙදර ඉන්නවා, අම්මා බලා ගන්නවා. නමුත් අම්මා කොයිතරම් තාත්තගෙන් ඈත්ලා ඉඳ වෙච්ච එකේදී කොයිතරම් දුකකින් ඉඳද්ද, තාත්තා කොයිතරම් දුකකින් ඉඳද්ද කියන්නේ අපිට ඒ කාලේ තේරෙන්නේ තාත්තා රට අපිට සෙල්ලම් බඩු වෙනවා, කනබන ජාති වෙනවා. අපිට පොඩි කාලේ මට ගොඩක් අයට ඇතිනේ නිකන් දුක් විඳපු ජීවිතයක් කියන්නේ මට එහෙම එකක් තිබුණේ නැහැ. මම හොඳ සපරේටිය. කියන්නේ අහල පහල මිනිස්සුනත් අපේ ගෙදරට බලන් ඉන්න බැරි තරමට මේ හිතන මේ ඔය ළමයි ඔයාලගේ ළමයින්ට සප වැඩි කියලා හිතන කියන ගානට මේ කන්න බොන්නද අඳින්න පළඳින්නද ඒ හැමදේම දුනා තාත්තා බැංකුවේ. කියන්නේ මං කිව්වේ බැංකුවේ වැඩ කරගෙන ඒ කාලෙත් එහෙමයි. අඩුපාඩුවක් කරේ නැහැ කවදාවත්. හැබැයි ඒ අඩුපාඩුව නොකරන්න ඒගොල්ලන්ගේ ජීවිතේ ලොකු කාලයක් සැක්‍රිෆයිස් කැපකිරීමක් කළා. ඒක දැන් තමයි තේරෙන්නේ. ඒ කාලේ තේරුන්නේ නැහැ. අම්මගේ ජීවිතේ හොඳ කාලේ තමන්ගේ සමියත් එක්කලා එක ඇඳේ කරන ඉඳාගන්න තියෙන කාලේ ඒකට කැමක් බීමක් කාලා විනෝදෙන් ආදරේ කරමින් ගත කරන්න තියෙච්ච කාලේ ඒගොල්ලන්ට තිබුච්ච නැති එකේ දුක මම දැන් දකිනවා. ඒ කියන්නේ අම්මා දැන් 2018 දී නැතුණා, තාත්තා ඉන්නවා. මේ මගේ සහෝදරයත් එක්ක සහෝදරයත් විවාහකයි. දැන් තාත්තා දැන් තනියෙන් ඉන්නේ, දැන් අම්මා නැහැනේ. ඉතින් නමුත් ඒක මට දකිනකොට මම හිතනවා අපිට එහෙම කියන්නේ අපේ ගෙදර මේ සමහර කෑම බීම නිකන් නරක් වෙනවා. මේ තාත්තා රට ඉඳන් ඉවල අපට අගයක් නැහැ. කන්න බොන්න ඒ තරම් අපේ අම්මට දැන් පවගිය වයසට යනකොට මේ දැන් මේ මොනවද කියන්නේ මේ සුගර් එහෙම හැදෙනකොට දිය වැඩිය රෝගී මැදුනම අම්මා කිව්වේ තාත්තා ඔබ කැම කාලා තමයි මේව හැදුනේ කියලා. ඒ කියන්නේ ඒ තරමට දේවල්. ඒ කියන්නේ එහෙම අපේ තාත්තා අපේ අම්මත් කියලා තියෙන මේ අල්පෙනිත්ත පවා එහෙන් එවනවා. කියන්නේ බඩු ඔයා දන්නවද? දැන් මේ අහන දකින්න අය දන්නවා ඇති මේ රට ඉඳන් කවුරු හරි එනකොට අර රටේ ඉන්න අය බඩු කාගෝ දානකොට තව දන්න කියන අයගේ එහෙම බඩු එවනවා. එහෙම එකක් තියෙනවනේ. අන්න ඒ වගේ ඉතින් හැමදේම එවනවා. කියන්නේ මම කියන්න උත්සාහ කරන්නේ එහෙම කිසිම අඩුපාඩුවක් තිබුණ නැහැ. මට පාසල් නිලැඳුම් අඳින්න වුණත් මට කලිසම් 10කට විතර රෙදි තියෙනවා ගෙදර. දැන් තමයි අපිට අඩුපාඩුකම් තියෙන ජීවිතේ. දැන් අපිනේ හම්බ කරගන්නේ. අපි හම්බ කළම කන බොනේ ඉන්න. දැන් තියෙන ඒ කාලේ එහෙම තිබුණ නැහැ. ඉතින් එහෙම කාලයක් තිබුණේ ඒ ජීවිතය දෙන්න ඇත්තරම මේ අම්මයි තාත්තයි සෑහෙන ලොකු කැපකිරීමක් කරා. ඒ ආදරේ එහෙම තමයි මතක් කරන්නේ සම්පත් අය. මං කියනවා මල්ලිත් එක්ක කරපු නැත්තම් වෙච්ච අමතක නොවෙන සිදුවීමක් අපිට කියන්න කියලා. මොකද ලොකු ගැප් එකකුත් තිබ්බා දෙන්නගේ අතරේ. ඇත්තරම ඔව් අර කියන්නේ මම දැන් මට වඩා 11 මං යාර වඩා 11ක් වැඩි මල් නිසා අමතක නොවෙන කියන්නේ ඉතින් අපි පොඩි කාලේ ඉතින් බොහොම ඉතින් මං එයා බලා ගන්නවා. අර මේ තිබුණා ඉතින් මං ටිකක් පොඩි ගැප් එකකුත් තියෙනවා අපි දෙන්නගේ. ඒ කියන්නේ ගැප් එකක් කියන්නේ දැන් අර මම ටිකක් යාළුවා ලොකු වෙන. හැබැයි අපි අවබෝධෙනුත් ඉන්නවා. අමතක නොවන සිද්ධියක් කියන්න ඉතින්
සාමාන්‍ය අර ෆයිටින් එහෙම කරගන්න ටයිම් එකක් නැහැනේ ලොකු ගැප් එකක් නිසා ඒත් ටිකක් ලොකු වුණාම තමයි අපි ගහගත්තේ අර මේ පොඩක් එයත් අර දැන් තරුණේ ටිකක් නව යෝන වයසරෙදි පොඩක් අර මේ නාහයට අහන්න දිග දිග කියනවා ඒක අම්මා කතා කරලා මට කම්ප්ලේන් කරනකොට මම ගිහිල්ලා ඔන්න මූඩ බැනලා පොඩක් එහෙම හැරියක් දෙකක් පොඩි පොඩි රණ්ඩුවක් දෙකක් ගිහින් තියෙනවා ඒ අරෙන්ද අපි දෙන්න ඉතාලම මේ හොඳින් ඉතින් එහෙම මේ ගම්දෙනුවක් තියෙනවා සාමකාමීව ගත කරලා ඉතින් මම අමතක නොවන එකක් මම දැන් තව මතක් වුණේ අර මම ඉතින් අර නාට්‍ය කලාවත් එක්ක යමු වෙලා හිටපු හින්දා මම ඉතින් ගෙදර නිතරම චිත්‍රපටි බලනවා චිත්‍රපටි බලන හින්දා ඉතින් අපේ මගේ ගෙදර ඒ කාලේ DVD ලොකු එකතුවක් තිබ්බා මගේ චිත්‍රපටි බලනවා ඉතින් අපේ මල්ලිත් ඉතින් අර චිත්‍රපටි හැම බලන්න මේ යමු වෙනවා ඉතින් මම බලන චිත්‍රපටි එයත් බලනවා එතකොට මමත් ඔය ඒ කාලේ ඉස්කෝලේ පාසල් කාලේ ඉතින් ඔය මේ ඒ කාලෙත් ලෝකේ හොඳ පාසල් අධ්‍යාපනයෙන් අයින් වෙලා නාට්‍ය වලට යොමු වෙමින් ඉඳපු කාලේ ඉතින් ඒ කාලෙත් ලෝකේ හොඳයි කියලා හිතන චිත්‍රපටි හොයාගෙන ගිහිල්ලා ගෙදර බලනවා ඉතින් ගෙදර තිබුණා දවසක් ඉතින් මල්ලි ඔය මල්ලිගේ ඉස්කෝලේ මේ මොනවද මේ අර බෑග් එක හැම චෙක් කරනවනේ චෙක් කරනකොට බෑග් එක ඇතුලේ විතර CD එකක් හම්බෙලා ඉතින් දැන් මේ CD එක හොඳ එකක් නෙවෙයි කියලා මේක නිල් චිත්‍රපටියක් කියලා මේක ප්‍රින්සිපල් ගහවට ගිහිල්ලා ඉතින් මේකේ තිබුණේ අර ජැකී චෑන්ගේ තියෙන ටක්සිඩෝ කියලා ෆිල්ම් එකක් ටක්සිඩෝ ෆිල්ම් එකේ නම ඉතින් මම යන පාසලම මල්ලිදී දැන් මල්ලි අම්මා කව මල්ලිට මෙන්න මෙහෙම එක කළා මෙන්න මං කව මොකද්ද මල්ලි කව නෑ අර ජැකී චෑන්ගේ ෆිල්ම් එක මේ මෙහෙම අහවල් එක මේ අරුව දුන්නා මං ගෙනාවා මෙහෙම ඒක තමයි බෑග් චෙක් කරනකොට අහු වුණේ කියලා ඉතින් දැන් මං ගියා මල්ලි අම්මත් එක්ක මම ගියා සලම් වෙන්න ගිහිල්ලා ඉතින් ගියා මම ඉතින් දැන් නඩුව අහනවා දැන් මේවා මේ නිල් චිත්‍රපටි මෙහෙම කොහොමද කියන්නේ මං කව මේක නිල් චිත්‍රපටියක් නෙවෙයි මේක ජැකී චෑන්ගේ චිත්‍රපටි හරිම විනෝදක ජනගහ කොමඩි වගේ මාෂල් කොමඩියන් අර මේ එහෙම චිත්‍රපටින්නේ ඉතින් මං කව හරි මේක නිල් චිත්‍රපටියක් නා මමත් ඉන්නවා දැන් දාලා බලමු මේක අපි බලමු දාලා මේක ඔප්පු කරගන්න බෑ CD එකක් අතේ තියාගෙන මෙහෙම කරකෝ මේක නිල් චිත්‍රපටියක් කොට වැඩක් නෑ මං කව මේක දාමු දාන්නෙත් නෑ දැන් මේක ලොකු එකක් කරන ටීචර්ස් ලැවිල විනය බාර ඇවිල්ලා මේ ළමයි චිත්‍රපටි බලන්න ඕනේ මං කව දෙවරු මම තෝරන මං කව ළමයි චිත්‍රපටි බලන්න ඕනේ නෑ කියලා කවුද කියලා තියෙන්නේ නෑ ඔයා එන්න එපා අපට උගන්නන්න මේ මං කව නෑ සර් මට කියන්න දැන් මේක එක තැනකට එන්න එපා මොකක් හරි ළමයි චිත්‍රපටි බලන්න ඕනේ නෑ කියලා කවුරු හරි කියලා මොකක් හරි චක්‍රලේඛනයක් ඇවිල්ලා තියෙනවද ළමයිට චිත්‍රපටි බලන්න ඕනේ නැහැ කියලා. එහෙම එකක් නැහැනේ. මේක නිල් චිත්‍රපටියක් කියලා කියනවනම් මම ගේනවා ගෙදර තියෙන මේ DVD ප්ලේයර් එකයි TV එකයි ගේනවා ස්කෝල්ට. ඔපතුමයි මේ ඉන්න කට්ටිය අපි බලමු මේක නිල් චිත්‍රපටිය. මමත් වැඩි හිටියෙක් නේ දැන්. මේක ඔප්පු කරගමු. ඊට පස්සේ ඒක අර ස්කෝල්වල තියෙනවනේ අර එහෙම නිකන් බෑග් ගැදලා නේද? ඒ වගේ තියෙනවනේ. ඔව්. බෑග් චෙක් කරනවා. බෑග් චෙක් කරලා නිකන් මාද්දා කිසි දන්නේම නැතුණු නිකන් මේවා කොහොමද කියලා ලොකු කරගෙන ඒ වගේ එකක් වුණා. ඉතින් මම අරුගේ පැත්තේ ඉදී ඉතින් මම චෙක් කළා බැලුවේ නැහැ. නෑ ඉතින් බක බලන්න කොහොමද? මොකක් හරි දෙයක් කර එන්න බෑ. ඒගොල්ලෝ බලන්නෙත් නැහැ. මම කොහොමද එමුනම් බලමු කියලා. ඊපස්සේ මම ඒ ස්කෝල්වල යනවා. ඊපස්සේ ස්කෝල්වල තරි අපහසුතාවයට පත් වෙනවනේ. බෑග් එකේ නිල් චිත්‍රපටිය තිබිලා හම්බුණා ගම මම ස්කෝල් යන්නත් බෑ. ලොකු ළමයි අතරේ මේවා වෙලා නිකන් එහෙම නේ හැදෙන්නේ මං කියන්නේ ඒ වගේ දේවල් ති වෙනස් වෙන්න ඕන මං කියන්නේ දේවල් මේ ඉතින් ඊට පස්සේ ඒක සමතන වත්ම මම කිව්වා මම නාට්‍ය කරනවා මේ මම චිත්‍රපට කරනවා මම චිත්‍රපටි බලනවා මම ගෙදර බලනවා චිත්‍රපටි මල්ලිත් බලනවා අපි ගෙදර සාරි චිත්‍රපටි බලන්න කාමරවල හොරෙන් නෙමෙයි බලන්න අම්මත් දැකලා බලන්න මොන වගේ චිත්‍රපටද කියලා ඔහොම වගේ ලොකු කතා ගියා ඉතින් මේකද මං අරුව වෙනුවෙන් පෙනී හිටියේ කියන්නේ එහෙම ගිහිල්ලා මේ අද අපි කතා කරන්නේ පුංචි කාලේ ගැන පාසල් ගියේ ලිටල් ෆ්ලවර් නේ පෙරපාසල්ගේ ලිටල් ෆ්ලවර් කුඩා මල ලදරු පාසල්ට තමයි ගිහින් පාසල්ගේ සීතාවගේ මන්දි මහවිද්‍යාලයේ ඒකයි ජාති පාසලක් අපි පාසල් මතකයට යමු පාසලේ දීප්තිමත් ශිෂ්‍යෙක්ද නැහැ ගත් කටේකට උත්තරේ ලෑස්ති කරගෙන ඉන්නේ නැහැ කැපී පෙනෙන ශිෂ්‍යෙක් නෙවෙයි දැන් ඔය කැපී පෙනෙන්නේ මේ ඔය දැන් කැපී පෙනෙන්නේ මේ එකක එකගේ ක්‍රීඩා වලින් කැපි පෙනෙන්න ඕන නැත්තම් අධ්‍යාපන තව කලා කටයුතු හරි මේ අපේ ඉස්කෝලේ හිම ලොකු කලා කටයුතු තියෙන හිම කොස ලොකු පසුබිමක් තිබුණේ නැහැ ඒක සාමාන්‍ය පාසලක් නේ කාලේ මම එහෙම ඉගෙන ගන්න ගොඩක් දක්ෂ කෙනෙකුත් නෙමෙයි ඉගෙන ගන්න දක්ෂ කියලා කියන්නේ ඔය ගණිතය විද්‍යාව වගේ විෂයන් වල දක්ෂ කට්ටියනේ කැපි පෙන්න ඉගෙන ගන්නකොට බ්‍රයිට් කියලා කියන්නේ හොඳට ගණන් පුළුවන් නම් තමයි උසස් අධ්‍යාපනය ගන්න පුළුවන් කෙනෙක් ඉලවර ගන්න පුළුවන් එතකොට
විද්‍යාව ඒ වගේ විෂයන් වලට දක්ෂ නම් තමයි ඒගොල්ලෝ දක්ෂ දරුවෝ කියලා පන්ති ඉස්සරහ පෙළීම් වලම ඉන්නේ. එහෙම මම ওই දෙකටම දක්ෂ නැහැ. මට ගණන් බෑ. ගණන් බෑ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය තියෙන්නේ මේ දැන් ඔය අමුතු අමුතු ගණන් තියෙන්නේ ඔය පොඩි මේ ප්‍රස්තාවිරළු වගේ ගණන්. මම ළඟ තියෙනවා 8ක්. ඒකෙන් 3ක් දෙනවා ඔයාට. 2ක් මම මෙයාගෙන් ගන්නවා. අන්නේ වගේ ගණන් තියෙන අන්ති තර්කක මට ඒ වගේ එකක් එම කවුරු හරි ඇහුවොත් එමර හොම්බට යන්නේ කියලා. ඒ ඔළුව අවුල් වෙනවා. දැන් උනත් කඩේකට ගිහිල්ලා මෙහෙම 20ක් දීලා මෙයා පොඩෙන්ටකෝ දැන් හරිද මෙහෙම කියලා අර ඔළුව අවුල් වෙනවා දැන් උනත්. ඉතින් මේ එහෙම ගණන් බෑ ගණිතේ බෑ. ඉතින් එහෙම ඉඳ කැපි පෙනුන්නේ නැහැ. එම් කැපිපෙනු නැහැ ඉතින්. හරි. එතකොට දැන් මේ ඔබ රංගනයට එනවනේ සම්පතයි. දැන් රංගනයට එනකොට පාසලේදීවත් මෙහෙම දැනුනේ නැද්ද රංගන දක්ෂතාවයක් තියෙනවා මේ පැත්තට කැමති? අපේ පාසලේ තිබුණේ නැහැ. එහෙම නාට්‍ය සහ රංග කලාව තිබුණේ. රංග කලාව තිබුණේ දැන් මම අපි මම ඉස්සරහ කාලේ තිබුණේ නැහැ. දැන් විශේෂ විදිහට තියෙනවා. දැන් තියෙනවා. ඒක එතකොට තිබුණේ නැහැ ඒක එකක්. දැන් සාමාන්‍ය පාසල්වල තියෙනවනේ ඔය නාට්‍ය සංස්කෘතියක් කරේමේ නාට්‍ය සංගම් කරේමේ තියෙනවා. අපේ ඉස්කෝලේ තිබුණෙත් නැහැ. එහෙම මොකුත් තිබුණේ නැහැ. සමිති තියෙනවනේ. සමිති තියෙනවා. ওই වට ඒක එහෙම තිබුණේ නැහැ මොකුත්. සමිති ආරෙමේ තිබුණා නාට්‍ය කරනවා වගේ ඒවා තිබුණේ නැහැ. අනික මේ කාලේ මම රඟපාණ්ඩාසයි වගේ එකක් කිව්වනම් මට හිටපොන් එක ඉන්න හම්බෙන්නෙත් නැහැ. ඒ හින්දා මම ඒක මට ආසාවක් තිබුණා. මම ඒ කියන්නේ මට අර මම මොකද්ද කරන්නේ? මං මොකෙක්ද වෙන්නේ කියලා අහනවා අපි පොඩි කාලේ කවුද වෙන්නේ කියලා. ඒ එහෙම හිතෙන් මට හිතෙන්න ගන්න කාලේ එනකොට මට තේරුණා මට නිකන් ඒ කියන්නේ මේ රටේ මිනිස්සු දන්න කෙනෙක් වෙන්න ඕනේ වගේ එකක්. දැන් වෙන්න පුළුවන් මොකක්hari මජර වැඩක් කරලා තෙන්න පුළුවන්. එහෙම වුණා. ඊට පස්සේ මට සංගීතය ගැනත් පොඩි එකක් තිබුණා. මියුසික් ගැනත් තිබුණා. ගිටාරයක් එහෙම අරගෙන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කර කර හිටියා. ඒක හරි ගියේ නෑ. හරියට සෙට් වුණා. දැන් අර කවුරු හරි ඇහුවාම මොනවද කියනවා? කවුරු වෙන්නද පුතා කැමති කියලා අහනවනේ. ඔව්. එතකොට නම් නිකන් හමුදාවට යන්න ඕක වගේ හිටියා. ඒ වගේවත් තිබ්බද? නෑ එහෙම එකක් තිබුණේ නෑ. නිකන් අර එතකොට දැන් තිබුණා නිකන් අර යාර පොඩි කාලේ එනවනේ එහෙම නිකන් අර යුනිෆෝම් දැක්කහම නිකන් මේ සෝල්ජර්ස්ලා එහෙම දැක්කහම පොඩි නිකන් ඒ වගේ ඒවා වගේ කියලා. නමුත් මගේ අර ඇතුලේ වැඩ කරා මම ඒක කාටවත් කිව්වේ හිටියේ නෑ. ඊට පස්සේ ඒක එහෙම දෙවිට අපේ අම්මා දැනගත්තා. ඒක අපේ ගමේ හිටියා මේ අපේ පවුලේ මේ මිත්‍රේ උපාලි සේනානායක කියලා. එයා ඔය සෝමවීර සේනානායක මහත්මයාගේ එහෙම ඥාති. ඉතින් එයා ටිකක් ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරේ. සහ ඔහු නිකන් පොඩි 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 කලා වැඩ පැත්තේ තියෙන බතික් වැඩ එහෙම කරන. එහෙම එහෙම කෙනෙක් හරි ප්‍රියමනාප පුද්ගලෙක්. කතා කරනකොට එහෙමත් හරි ප්‍රියමනාපයි. ඉතින් අපේ ගෙදරට එනවා යනවා අපේ පොඩි ග්‍රොසරි එකක් තිබ්බ උතන්ට එනවා යනවා. එයා යනකොට ඉතින් අපි නිතර ගන්න පවුලේ මිත්‍රෙක්. අපි තාත්තගේ මෙයාලු. ඉතින් හිතවත් කෙනෙක්. එයා ඔය මේ රක්ෂණ නියෝජිතයෙක් විදිහට යනවනේ හැමතැනම. මේ ඒ මොනවද කියන්නේ ඉන්ෂුරන්ස් පොලිසිස් ඒ වගේ මාකට් කරන්න යනවනේ. ඔව්. ඒ යනකොට ඉතින් ඔහුට හම්බෙන කලාකරුවෝ හම්බෙනවා. අර එයා හම්බුනා මෙයා හම්බුනා කියලා සෑන්සර කියනවා. ඒ වගේ දැන් මටත් දැන් ආසාව තියෙනකොට එක්තරා අධ්‍යක්ෂකවරයෙක් හම්බුණා මෙහෙම කියලා කිව්වා. ඔහුගේ ටෙලි නාට්‍ය එකත් පොඩි කෑල්ලකට ඉඳලා තිබ්බා මෙයා ගිහිල්ලා. ඒකත් දැක්කම මම අනේ මාවත් අඳුනලා දෙන්නකො මට හරි ආසයි. මම හරි ආසාවෙන් ඉන්නේ මෙහෙම මෙහෙම කියලා කිව්වා. මෙයා බලන් බලන් මං කරනවා බලන් බලන් කිය කිය ඉඳලා එයා මට දවසක් කිව්වා ඔයාට දැන් මම ඔයාව ගිහිල්ලා අඳුන්නලා දුල් දීලා මොකකට හරි දැම්මොත් පුතා ඔයා ඒකේ විතරයි. එහෙම නෙමෙයි. ඔයා මේකට බහින්න කොහෙන් හරි කියලා. ඒ කොහොමද එතකොට? දැන් ඔයාට කොළඹ යන්න ඕන නම් ඔයා මොනවද කරන්න ඕන? ඔයා විස්සාවෙල්ලට ගිහිල්ලා කොළඹ බස් එකේ නගින්න ඕන. තේරුණාද? අන්න එහෙම කියලා නිකන් මගේ ඔළුව අසර දැම්ම මොකක් දෙකක්. මොකක් හරි මේක හොයන්න කොහොමද යන්නේ? දැන් හොයනකොට හෙව්වා. හෙව්වා රංගපෑම. ඊට පස්සේ දැන් අද ඔය දැන් මම මේක කීප දෙනක පොඩි දවසකට කියලා තිබ්බා. කිව්වා මේ ඒ කාලේ දැන් වගේ චැනල් ගොඩක් තිබුණේ නැහැ. චැනල්ස් දෙකයි නැත්තම් තුනයි. බොහෝ විතර දෙකයි දෙකක් හෝ තුනක්. ගුවන් දෙන විදුලි නාලිකාත් ගොඩක් නැහැ. ඒ කාලේ ඔය රූපවාහිනියේ සතියන්ත වැඩසටහනෙම හරීම මේ හරි ලස්සනයි හරීම මේ හරි වටිනාකමක් තියෙන වැඩසටහනේම සහජනප්‍රියයි ජනප්‍රියයි. ඔය ප්‍රේම කීර්ති මහත්මයාගේ ප්‍රේම කීර්ති දල්ලිස් මහත්මයාගේ අවසාන කාලේ
තොර ජැක්සන් ඇන්තනි මහත්මයාම වැඩසටහන් මේ ඉදිරිපත් කරන කාලේ ඉරිදා වැඩසටහන් සෙනසුරාදා ඉරිදා වැඩසටහන් උදේ වැඩසටහන් ඔය මේ ජාතික රූපවාහිනී වගේ නාලිකාවල හරිම සාරවත් වැඩසටහන් ඒවා හරි දේවල් ලස්සන දේ කතා වෙන පොත් ගැන කතා වෙනවා නාට්‍ය ගැන කතා වෙනවා එන්න තියෙන ටෙලි නාට්‍ය ගැන එකත් හොඳ ටෙලි නාට්‍යනේ ආවේ දැන් වගේ අපි රඟපානවා තමයි ගොඩක් ඔය බඩවැල් වගේ ටෙලි නාට්‍යල අපේ ජීවිතය නිසා නමුත් එහෙම නෙමෙයි ඒවා අතලොස්සයි තියෙන ඒවා හරි හොඳයි ඒ තියෙන අතලොස්ස ඒ චුට්ට හරි හොඳයි ඒ ටික හරි හොඳයි කතාවර මේ ප්‍රෝග්‍රෑම් වලත් නාට්‍ය කතා කරනවා හොඳ ප්‍රකට නළු නිළියල කතා කරනවා සමහර ශිල්පීන් රංගපෑම කියන්නේත් විෂයක් ඒක ඉගෙන ගන්න ඕන කියලා එකක් කියනවා මොකක්ද දැන් සැරයක් දෙකක් ඇහුණා හරි ඒක කොහෙද දැන් මේක ඉගෙන ගන්න තියෙන්නේ ඒ කිව්වට ඉගෙන ගන්න තැනක් හොයාගන්නත් නැහැ ඔහොම ඔහොම ඉන්නකොට ජාතික තරුණ සේවා සභාවේ මේ නාට්‍ය රංග කලා ඩිප්ලෝමා පාඩමාලාවක් පටන් ගන්නවා කියලා ඔය කලාතුරතුරු කියන පොඩි විනාඩි පහක විතර වැඩසටහනක රේඩියෝ එකක කියනවා අම්මට හිල අම්මා තමයි මට කිව්වේ අන්න ඔයා හොයන ජාතිය මොකක්ද ගැන කිව්වා කියලා. ඒක හොයාගෙන ජාතික සංසද සභාවට ගියා. ඒ ගිය එක තමයි අද වෙනකම් මේන්නේ. එන්නේ. හරි එහෙම තමයි උනේ දැන් පාසලේදී දීප්තිමත් ශිෂ්‍යෙක් නෙවෙයි කියලා කිව්වනේ. සමිතියක සින්දුවක්වත් කියලා නැද්ද සම්පතේ? නෑ පොඩි කාලේ නම් ඔය කියලා පොඩ්ඩක් නෝන්ඩියලා තියෙනවා. ඒතර ක්‍රීඩා කරලා නෑ. ක්‍රීඩා මට පොඩ්ඩක් පොඩි කාලේ ටිකක් ලොකු අසනීපයක් හැදුනා. මට පොඩි කාලේ කහ වුණ හැදුනා. ඒ කහ වුණ හැදුනහම ඇගේ ප්‍රතිශක්තිකරණය නැති වෙනවා. අඩු වෙනවා නේද? අඩු වෙනවා. ඉතින් මට මම ටිකක් يعني මාසයක් හමාරක් විතර ඉස්කෝලේ ගියෙත් නෑ. ඊට පස්සේ මේ ඒ කහ වුණ හැදුනහම ඇගේ ප්‍රතිශක්තිකරණය ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ ටිකක් ඔය ඕන ලෙඩක් ටක් ගාලා හැදෙන ප්‍රතිශක්තිකරණය හැදුනහම ප්‍රතිශක්තිකරණය නැති වුණාම ටිකක් දැන් ඉස්ස ඒ කාලේ නම් තිබ්බේ ඔය කහවුන වගේ දරුණු ලෙඩල් තිබුණා. ඊට පස්සේ නැත්තම් උණ නම් උණ ඉතින් ඇඟ රත් වෙලා උණ ගෑනවා. දැන් මේ වෛරස් කීකේ එක එක එන්නේ නේද? ඒ කියන්නේ අපි පොඩි කාලේ එහෙම ගොඩාක් වෛරස් උණවල් නැහනේ. දැන් මේ දවස්වල අපි ගන්නකොට මේ දවස්වල වෛරස් එකක් තියෙනවානේ. ඉන්ෆ්ලුවෙන්සා එකක් තියෙනවා. වෛරස් උණක් යනවා. ඒක වෙන්නේ නැති අර මේක ප්‍රති ටිකක් දෙනවා. අපි ඒක බොනවා එහෙමනේ. එතකොට එහෙම නැහැ. දැන් ඒක වෙන්නේ ප්‍රතිශක්තිකරණය නැති වුණාම ටක් ගාලා අපේ ඇඟට ලෙඩ එනවා. ඉතින් ඒක ටිකක් අමාරු වුණා මට. ඒ කියන්නේ ටික මහන්සි වෙන්න බෑ වගේ ගතියක් ආවා. ඒකත් එක්ක මේ සෙල්ලම් කරන්න හරි මේ ටිකක් ක්‍රීඩා වලට ටිකක් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ටිකක් පොඩි පසුබෑමක් තිබ්බා. ඒකත් එක්ක ටිකක් පොඩි එහෙම ප්‍රශ්නයක් තිබ්බා. දැන් එහෙම නැහැ. දැන් ඉතින් ඒක මම හිතන්නේ අකාම කාලා ගිහිල්ලා. දැන් නම් ක්‍රීඩා කරනවා. ඉතින් ඔය වෙලාවක් ලැබුණාම ජිම් එකට යනවා. හරි මේ ඉතින් පොඩ්ඩක් ඇවිදිනවා. හරි මේ කරනවා, සෙල්ලම් කරනවා. මට කොහමත් ඔය කහන්නේ ඉතින් ඔය කරන්නේ වොලිබෝල් ගහන, ෆුට්බෝල් ගහන, ක්‍රිකට් ගහන වගේ මේ. එහෙම මට විශේෂ දක්ෂතාවයකුත් නැහැ. එහෙම ලොකු ක්‍රීඩාවලට ක්‍රීඩාවල ටිකක් යොමු වෙච්ච නැති ඉන්දද. ඒව පොඩි කාලේ මගේ ඇරිච්ච නිසා ඒ පැත්ත පොඩ්ඩක් ඉතින් මගේ ඇරිලා තියෙනවා. අද ඉතින් වෙනම ශේස්ත්‍රයක සම්පතයි ඉන්න නිසා ඒක ඉතින් ලොකු ගැටලුවකුත් නෙමෙයි එච්චරටම. ඒකනේ මා බාල කාලේ වැඩසටහනේ අද අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ සම්පත් ජයවීර. සම්පත්ේ සම්පූර්ණ නම අපිට කොහොමද තියෙන්නේ කියන්නේ? සම්පත් චාමින්ද ජයවීර. එච්චරයිද? එච්චරයි. අර ආරච්චිලාගේ එහෙම කියන්නේ ජයවීරගේ සම්පත් චාමින්ද ජයවීර. එහෙම තමයි තියෙන්නේ. භාවිතා වෙන්නේ සම්පත් ජයවීර කියලා. ඔව්. සම්පත් ජයවීර කියන එක තමයි භාවිතා කරන්නේ. ගොඩක් වෙලාවට අපි දකින්නේ එහෙමයි. දකින්නේ ඉතින් ටයිටල්ස් යන්නේ වැඩ සම්පත් ජයවීර කියලා. මේ එතකොට මට දැන් කියන්න මේ අවිස්සාවේල්ල කිට්ටුවනේ වාගේ ගම්පලාත තිබුණේ කිරියම්මත් එක්ක ගෙවුණු ජීවිතය ගැනත් එහෙම මෙහෙම ටිකක් කිව්වා. ටිකක් ලොකු වෙනකොට අර ඒගොල්ලෝ ජීවිතේට ඇතුළත් වෙනාට කැමති වුණේ නැහැ. තනියෙන් ජීවත් වෙන්න තමයි ගොඩක් කැමති වුණේ. ඔව් නෑ නෑ. ඉතින් අපේ කිරියම්ම එහෙම අපිට හරි ආදරේ. ඉතින් අපි ගෙදර යනකොට එහෙම ඉතින් අර අපේ කිරියම්ම හරි කරුණාවන්ත කෙනෙක්. මේ හරි ආදරේ. ඉතින් මේ ඇද්දන් ජීවිතුන් අතර නෑ. ඉතින් මේ කිරියම්ම අපි දැන් අර ගමේ ගෙදරට යනකොට එහෙම අර බස් එකෙන් බහලා යනකොට දුවගෙන මකට ඇවිල්ලා අපේ අත්තේම අරන් අනේ ගාලා හරි මේව ගාලා ඉබින අර අන්න එහෙම හරිම හරිම එහෙම කාන්තාවක් ඉතින්. හරි අර අපි ඒ මතකයන් වලට කැමති නේද? අය කියන්නේ අර ආච්චි අම්මලාගේ සීයලාගේ අර ඒගොල්ලන්ගේ ආදරේ ටික වෙනස්නේ. ඉතින් හරි මේ අපි බලන්න එනවා අපි කියන්නේ ඉතින් එහෙම හරිසා ඒ වෙන ආදරයක්. ඉතින් ඒක ඇත්තටම ගමේ යාළු ගමේ ගොඩාක් යාළු නැහැ. ඉතින් පොඩි කාලේ යාළුවෙක් හිටියා. පොඩිම කාලේ ඉතින් මගේ සම වයසේ අමර කීර්ති කියලා. ඔහු පොඩි කාලේදීම මොකද්ද කියන්නේ මං හිතන්නේ අර දුර්ලභ රෝගයක් හැදිලා නැති වුණා. ඔහු අසල් වැසි නිවසක
ඔව් මගේම වයසේ අපි දෙන්නගේම ගෙදර එකම ජීවිතයේ අර ෆොටෝ දෙකක් තිබ්බ ගත්ත අර ඉස්සර ස්ටුඩියෝ වල ගිහිල්ලා අර සෙල්ලම් කාර් ළඟ තියෙනකන් අර ෆොටෝ ගන්න ඉස්සර තියෙන ට්‍රයිසිකල් වල එහෙම ඉඳලා ස්ටුඩියෝ ඔව් ආශ්‍රයෝ ස්ටුඩියෝ ඇතුළේ ගන්න ෆොටෝ ඔහු ගෙදරත් ඒ වගේම ෆොටෝ එකක් තිබ්බා මගේ ගෙදරත් ඒ වගේම ෆොටෝ එකක් තිබ්බා මංගල තාම තියෙන මේ ෆොටෝ එකක් සම්පූර්ණ කරනවා කියලා මම ලැමිනේට් කරලා තියන් ඉන්නවා ඔහුට නිකන් මන් දන්නේ නැහැ මොකද්ද කියලා දුර්ලභ රෝගයක් ඒක මැදිලා හු නැති වුණා අඩ්වයිසර් ඊපස්සේ තව හිටියා ඩයස් කියලා යාළුවෙක් අහල් පාර නිවසක ඔහුනම් ටිකක් නව යෝන් වේදීම මේ සියදිවි හානි කරගත්තා පුංචි කාලේ හිටපු යාළුවෝ ඔක්කොම නැති වෙලා තව හිටියා ඊට පස්සේ කසුන් කියලා යාළුවෙක් හිටියා ඒතර ඩයස් වගේම ඒ ඩයස් සහ ඔහු එක වයසේ මට වඩා අවුරුද්දක් හෝ දෙකක් බාලයි ඔහු හමුදාවේ වැඩ කරලා දැන් නම් ටිකක් විදේශගත වෙලා ඉන්නේ ටික කාලයකට කලින් ඔය තුන් හතර දෙනා තමයි ළඟ ඔය දෙතුන් දෙනා තමයි ළඟ හිටියේ අනික ලොකු අය ගමේ ඉතින් අපේ ගෙවල් වල ටිකක් පිටහා හිටියා එහෙම ලොකු ඇසුරක් තිබුණේ නැහැ ඔය ළඟම හිටපු ළඟවල් වල ළඟත් ඒ කියන්නේ මේ අයත් එක තමයි ටිකක් එහෙම ඇසුරක් තිබුණේ ඊට අමතරව ඉතින් පාසල් කාලේ යාළු ඒකල තමයි ඊට පස්සේ මොන ගැහුණේ. එතකොට සම්පතයි දැන් අපිට කියන්න අපි වැඩසටහනේ අවසාන භාගයට ළඟ වෙලා ඉන්නේ. මුංචි කාලේ දවසකට අපි යමු. ලස්සන දවසකට වාට මතක දවසකට ගිහින් එන්න කැමති දවසකට අපි යමුකෝ. මොන්ඩිසෝරිගේ කන්සර්ට් එකක් තිබුණා. මොන්ඩිසෝරිගේ කන්සර්ට් එක අර මොන්ඩිසෝරි වල තියෙනනේ end of the year කන්සර්ට් එක. වර්ෂ අවසානයේ. ඉතින් මේ කන්සර්ට් එකේ මම හිටිය අර මේ ඔය ජේසු බිලින්දගේ උපත තමයි තිබිච්ච ඩ්‍රාමා එක. මං ඒකේ ගවලනේ බැටලුවෙකුට හිටියා. මම සුදු පාට ලොම් ලොම් තියෙන රෙද්දකින් බැටලුව මෙහෙම ඇඳුවා කල. ඒකෙදි මේ මං ඊටම තාත්විකව රඟපෑවා මට මතකයි. අර දැන් ගවලනේ මේ බිමට මෙහෙම තනකොළ කපලා දාලා තිබ්බා. තනකොළ? ඇත්ත තනකොළ දාලා. ඇත්ත තනකොළ දාලා තිබ්බා. මං ඒ තනකොළ කටින් අරගෙන මෙහෙම කර කර ඒක හැමෝම අර එෆ්සීර් කරා කට්ටිය ඔඩියන්ස් එකේ ඉනා වුණා. මට ඒක හොඳට මතකයි. මං ඒ තනකොළ කටේ තියන් ඉන්න ෆොටෝ එකකුත් තිබ්බා. කාලේ දැන් ඒවා සවුත් වෙලා ආල්බම් වල තියෙනකොට නරක් වෙනවා. ෆොටෝ නරක් වෙනවා කියලා අපි කියන්නේ. එහෙම වෙලා මේ මං එහෙම කරා. ගැඹුරින්ම තාත්තිකව රඟපෑවා. ඒ තනකොළ කාපු එකද මොකද මට පොඩක් අවුල් වුණේ. තාමත් තනකොළ කන්නේ කියලා කවුරුර කියයිද දන්නේ. ඉතින් ඊට පස්සේ මේ ඊට පස්සේ කන්සර්ට් එක ඉවර වෙලා චිත්‍රපටයක් බලන්න ගියා. තාත්තා චොකලට් එකක් අරන් දුන්නා. මට මතකයක් තියෙනවා. ලොකුවර කැන්ඩස් චොකලට් එකක්. කමන්නද දන්නේ. ඔව්. මල්ලිත් නෑනේ කාලේ. ඔව්. ඊට පස්සේ ගෙදර කට්ටියම ගියා චිත්‍රපටයක් බලන්න. චිත්‍රපටේ මුවන් පැලැස්ස. දැන් සෑහෙන වයසක් අවු වෙනවා වගේ. හරි. මම නම් නෑ. අවිස්සාවෙල්ලේ තිබුණා චන්ද්‍රා කියලා සිනමා ශාලාවක්. ඒකේ මම මතකයි මුවන් පැලැස්ස චිත්‍රපටයේ බලුවා. ඒ මතකේ මට තියෙනවා. තියෙනවා. හරි. ඒ වගේ ලස්සන මතක තමයි පුංචි කාලේ අපි කතා කළේ අද අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සම්පත් ජයවීර. ඉතින් සම්පත් අයියේ බොහොම ස්තුතියි අපිත් එක්ක ගොඩක් තොරතුරු බෙදා හදාගත්තා. ඉතින් මේ සියලු තොරතුරු අපිත් එක්ක බෙදා හදාගත්තට ගොඩක් ස්තුතියි. ඔයාගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු එතකොට සිනමාවේ පුංචි තිරේ මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් වේදිකා නාට්‍ය වලින් අපිට දකින්න පුළුවන් වෙයිද? ඔව් අලුත් වේදිකා නාට්‍ය දෙකක් තියෙනවා. එකක් කියන්නේ ලෝරන්ස් කිමර මාලි වේදිකා නාට්‍ය දැන් අවුරුදු ගණනාවක් තිස්සේ වේදිකා ගත වෙනවා. ඊට අමතරව රාජිත දිසානායකගේ ජූලි මාසේ දවසක් කියන වේදිකා නාට්‍ය මේ වෙනකොට දර්ශන පවත්වමින් යනවා. සහ ධර්මප්‍රේඩයස්ගේ මම නෙවෙයි වෙන කෙනෙක් කියන නාට්‍ය එක මේ කොරෝනා වලටත් කලින් එන්නත් කලින් අපි කරපු නාට්‍යයක්. ඉතින් පාස්කු ප්‍රහාරයේ ඉඳලා කොරෝනා හරහා දේශපාලන ජන අරගල අස්සේ ඔක්කොම මේවා නැවතිලා තිබිලා දැන් ආපහු ඉතින් පණ ගහලා පෙන්නගෙන යනවා. වෙන කටයුතු කරගෙන යනවා. අපිට සතුටුයි. ඉතින් අපි ජය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආගේ සීල දේ සාර්ථක වෙන කියලා නැවත වතාවක් net කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අපේ වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි එහෙනම්. බොහොම ස්තුතියි ආරාධනා කරා. මා බාල කාලේ